පරවියන්ගේ වංශ කතාවේ අලුත් කතන්දරයක් ලියන්නට තමයි අපි අද හදන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ අද දවසේදී ලංකාවේ අපි දැනට දැකපු ලොකුම පරවි කොටුවට. ඉතින් මේක ඉඳන් ඉන්දියාවේ පකිස්තානයේ වගේම තවත් රටවල සුපිරි පෙළේ පරවිය සෙට් එකක් ගැන අපි අද විස්තරේ කතා කරන්න සූදානම්. මේනම් මේ අලුත් පිටුවත් එක්ක අලුත් ආරම්භයත් එක්ක මේ සුරතලුන් වෙනුවෙන් පෙටෝ! ඉතින් අස්කින්න අපිත් එක කතා කරන්න මේ ලොකුම ලොකු පරවි මොකද මේ ගන්නේ කොටුව බ්‍රීඩින් තනි කරම බ්‍රීඩින්ස් එක නේ ලංකාවේ පරණ ආරවල් ඉන්න ඒ වගේම ඉන්දියන් කියන සත්තු වැඩිපුරම ඉන්න වගේ ලොකු ලංකාවේ මෙච්චර කාලෙ කොහෙවත් දකින්න නැති පරවියෝ ඉන්නවා මෙතන. ඉතින් ඒ පරණ පරයි පරණ වංශකාර පරයි ඒ කියන්නේ ලංකාවට ආවේනික ඔය සිල්වර් වංශ, කතන් වංශ, කැටයන් සිල්වර්, සුදු සිල්වර්, සමර්, බටර්, ඊයන් ඒ වගේ විවිධාකාර පර ඉන්න කොටුවකට මේ අපි ඇවිල්ලා ඉන්නේ. කතා කරමු කියලා. බටර්, ඊයන් හැම එකක් ගැනම කතා කරමු කියලා අපි මේ පළවෙනි කොටුවට තමයි යන්නේ. ලංකාවේට ආවේනික වුණ පර්ණ සිල්වර් කතන් වංශවල වලට යන සිල්වර් පරයි. රතු සිල්වර් මේ ලස්සන්ට සමනල්ලු වගේ තටු ගන්න මේ සත්තු. උඩ යද්දි සාමාන්‍යයෙන් හයි ෆ්ලයි කරන්නෙත් නෑ, සාමාන්‍යයෙන් ලෝ ෆ්ලයි කරන්නෙත් නෑ. මීඩියම් මට්ටමේ ඉගිලෙන සත්තු පරයි වංශ. ඒ කියන්නේ මීටර 500යි 600යි ඒ වගේ අතරේ. දැන් මේගොල්ලෝ මේ ලංකාවේම පරවියෝද නැත්නම් කොහෙද මේගොල්ලෝ රටවල? මේ ඔක්කොම ලංකාවට ආවේ නේ. ඒ කියන්නේ ලංකාවේ හිටිච්ච, ඒ කියන්නේ ගොඩාක් කල් ඉඳන් ලංකාවට ආවේ නේ. ලංකාවේ පැවිදිගෙන එන පරයි වංශ. මේ ඔක්කොම සිල්වර් එම්. මේකන ලස්සනයි. මේක ෆ්ලයි කරද්දි ගේ උඩ සාමාන්‍යයෙන් මීටර 500ක් 600ක් වගේ උඩකින් ෆ්ලයි කරනවා. ගේ උඩ ගේ බලබල නගින පරයි වංශ මේ ඔක්කොම. ඒක තවත් දීර්ඝ වර්ගයක්. ඔව් මේ ඔක්කොම කතන් වංශ කියලා කියන්නේ මේ සිල්වර් කතන්ගි කියලා කියනවා. මේ කබර සිල්වර්, රතු සිල්වර්, කෑලි සිල්වර් ඒ වගේ එක එක නම් වශයෙන් මේ සත්තුන්ට කියනවා. ඒ කියන්නේ ලංකාවේ ගොඩාක් දුරට දකින්න අමාරු. ඒ කියන්නේ ලංකාවේ මේ වංශ වඳවිගෙන යනවා. එතන මේගොල්ලෝගේ මේගොල්ලෝ වයස කොච්චර වගේද? මේගොල්ලන්ට සාමාන්‍යයෙන් දැනට ඔය අවුරුදු 3ක් 4ක් වගේ අතර කාලයක් තුල මේ සත්ත්වයේ ඉන්න සත්තු. හරි. මේ ඉන්නේ බටර්, අලු බටර් කියන වංශේ පරයි. අපේ සාමාන්‍ය දකින පරවියට ලං වෙනව නේ පොඩ්ඩක්. ඔව් මේ අලු බටර් ඒ වංශේ යන පරයි. අතර ඉන්න පොඩ්ඩක් වෙනස්. පාට වෙනස්. ඔව් මේ ඔක්කොම මම පෙන්නන්නේ සිල්වර්. ඔක්කොම සිල්වර් පරයි. මේ අලු සිල්වර් පොට පොටයි. ලස්සන ප්ලයි කරනවා මේගොල්ලෝ සමනල්ලු වගේ. රෑන් පිටින් දැම්මම රෑන් පිටින් එක බංච් එකේ ප්ලයි කරන පරයි. ඔය
ඇත්තරම මේ දකිින්ද අමාරුම වඳ වීගෙන යන වන්ස. මේ ලංකාවේ කොහෙම්වත් දකින්න ලැබෙන්නේ නැති වඳ වී යන සත්තු කියල තමයි අස්කින්කයන් ඉතිං මෙතන එහින තම අපි පෙන්න්න මේ ඕගොල්ලොන්ට සිල්වර් වන්සෝල පරයි මයි. මේකට අපි කියන සාස්කින් කියලා සාස්කින් සාස්කින් කියලා කියන පරණ බරයි වහන්සයක් ගොඩාක් පරණයි මයිතන අවුරුදු බරගරන්නම් ලංකාවේ පැවතිගෙනෙන පරයි වංස තමයි සාස්කින් එක. ඒගොල්ලන් හොටක් පොටල් මේ ඔක්කෝම එකම විදිර ෆ්‍රයි කරන සත්තු. ලස්සන පරවේත්තාව මෙකන තියෙන සමර 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 අපරගෙන සමර පාට වගේ හින්ද ඔව් සමර දේවානයකට සමර මේ පිමෙන් සමරනේ ඔය සමර මේ චොක්ලට් ඒ සමර චොකලට් කලවම් වෙච්ච බරයියේ මේ ඉනිත් ඒ චොකලට් වන්සේ මේකට අපි කියනවා ගඩල් කුළුපාට චොකලට් කියලා. ගැන ලංකාවේ හිට පරණ වංස කොපී බ්‍රවුන් වගේ වගේම කළු පිහාට්ටක් කියෙනවා මේගොල්ලොන්ගේ සාමාන්‍ය මෙන්න මේ අරිය වගේ ඒ කළු පිහාට්ටෙන් සාමානය හඳුන්වන්නේ එකන්නේ මේගොල්ලොන්ගෙන් මේගොල්ලොන්ගෙන් එන පැටව් සමහරක්විට කළු පැටව් කඩනවා ගොඩාත් දුරට මේ සියර පනාක්කට ඔය වන්සෙන් කළු පැටියෙත් දෙනවා මොර දෙක තුනකට පස්සේ තන්නි කළු ඔයගේම හොට කිරිපාට පරයි පැටියෙත් දෙනවා තව ඉන්නවා මේක ගොඩාක් සත්තු ඉන්නවා පෙන්නද මේ ඉන්නේ සිල්වර් කිරෙල්ලියේ මේ සිල්වර් කිරෙල්ලියේ ගොඩා ලංකාවේ දකිින් අඩුයි සිල්වර් කිරල්ලියෝ මේ කෝඩු ඉන්න සිල්වර් කිරල්ලිය දම පෙන්න්න මේ අලු සිල්වර් කියන කිරල්ලිය ඇත්තටම මේ ලොබව දකිින්ද සිල්වර් කිරල්ලිය ලංකාව ගොඩාක් දකිින්ද හම්වෙන්නෑ සිල්වර් කිරල්ලියෝ මේ ඉන්නත් ගොඩාක් පරවනම් පරයි වංස ලෙච්චිමින් සිල්වරය දැන පරයි ලස්සන්ටම් ලයි කරන පරයි මේකට අපි කියනවා පවුඩර් කියලා.
සාමයි ලංකාවේ අඩුවෙන් දකිල් ලැබෙන පරවි සට් ඇත්තමයි මේ ඉන්නේ. රයිඩ් ඉතින් අපි යංග තව පරවි කොටු කීපයක් මෙතන තියෙනවා. ලංකාව අපි දැනට දැකපු ලොකුම පරවි කොටුව අපි යංගීල බලමු තව තියෙනවා. මේ දැවන්ත ගොඩුවේ තියෙන තවත් මේ ස්ථානයක් තමයි මේක. මෙතනත් ඉන්නවා අවුරුදු 12ක් වගේ කාලයක් ලංකාවේ ඇතුළේ මේන්ටේන් කරපු පරිවි සෙට් එකක් ඉසුරු ඉන්නවා කතා කරන්න මේගොල්ලෝ ගැන. මේ මගේ අතේ තින්නේ එහෙම එක්කෙනෙක්. ඉසුරු මොකද්ද මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය? මේ ඉන්නේ හොඳ ඉන්දියන් සත්තු. දැන් අවුරුදු 12ක විතර ඉඳන් මේගොල්ලන්ගේ මේ හදන්නේ. මේගොල්ල මොනවද කියන්නේ? මේගොල්ලන් ඉදින් මේක මකුස් මයින් කියලා තමයි මෙහෙ කියන්නේ. ආහ්. ඔව්. මේක මාලාර කියලා කියන්නේ. එකත් මයින් එකක්. ඔව්. මේ ඉන්නේ මහම සත්තු මේ ඉන්නේ. අවුරුදු ඔව් මව් සත්තු. අවුරුදු 12 පිටර පාරම සත්තු. ඔක්කොම මයින්. මේගොල්ලන්ගේ ඉන්නවා මේගොල්ලන්ගේ ඇස් ඩබල් එකක් තියෙනවා. එක පැත්තක් කාලු, එක පැත්තක් කහ. මේගොල්ලන්ගේ පොඩක් කුඩා සත්තුත් ඉන්නවා. මේගොල්ලන් පැටවු එහෙම ගොඩක් මේ තරම්ම සයිස් වෙන්නේ නැහැ. සමහරක් පැවුම් කිරිය දාන කිරිල්ලිය හැටියට තමයි සමහරක් උන් ලොකු වෙනවා. සමහරක් පොඩි වෙනවා. මේගොල්ලොත් ලංකාවේ බලාගන්න අමාරුද මෙතන? මේගොල්ලන් ටික හයන් ලේසි. මේගොල්ලන්ගේ පැටවු එහෙම මතකේ හොඳයි එලවන්න පුළුවන්. මේගොල්ලන්ගේ පැටවු ඉන්නවා සාමාන්‍යයෙන් පල්ලෙහා දුවන, ඒ කියන්නේ පල්ලෙහා දුවනවා. සමහරක් අය ඉන්නවා, ඔව් ඒක තමයි. පේන මට්ටමේ යනවා උඩ. සමහරක් අය ඉන්නවා, ඒ කියන්නේ මේගොල්ලන්ට අපි දැන් මේ කුරුල්ල කියමුකෝ. මේගොල්ලන්ට අපි දාන කිරිල්ල හැටියට සමහරක් අය මේගොල්ලන්ගේ පැටවු යනවා ඩොට් වෙන්න මේනවා. ඔව්. ගොඩාක් කුඩි ඉන්න එකක් තියෙනවා. සමහරට මේගොල්ලන්ගේ මේ කල්ලි වැටලා මේ කල්ලි දෙක තුනක් යන පැටවුනුත් ඉන්නවා. සමහරක් අය මේ 10 මහල්ලකන් ඉඳලා තමයි යන්නේ. ඒගොල්ලන්ගේ හැටි. මේක මේ පකිස්තාන් වල ඩුබාස් කියලා සතක්. ඩුබාස්. ඩුබාස්. මේ කාලේක වෙනස් මේ චොක්ලට් කාලේකට පොඩ්ඩක් පුරුදුයි. පුරුයි. මේනේ ඉන්දියන් චොක්ලට් කුරුල්ලෙක්. මේනේ චොක්ලට් එකේ කිරිල්ලිය.
තවත් පොඩුවක් ගාවට ඇවිල්ලා තියෙන්නේ. මේකෙත් තියෙනවා අපි දැකපු නැති නැත්නම් වෙනස් ආකාරයේ කට්ටිය මේ කළුමයින් කියලා කියන්නේ. මේකත් අවුරුදු ගණනක් තිස්සේ 12ක් විතර පරණ සත්තු. කියන්න පොඩ්ඩක් නිර්මල් මොකද්ද මේ ගණන විස්තරේ? මේ ඉන්නේ කළුමයින් එක. කළුමයින් කියන්නේ තටු සුදු ඇඟ කළු. අවුරුදු 12ක් විතර තිස්සේ පරණ සත්තු. මේක බැලුව බැලමට තියෙන විශේෂය තමයි මේ කළු පාට. කළු පාටයි සුදු පාටයි. ඇත්තම කියනවනේ මේ විශේෂත්වයට වැඩිය මේ සත්තුන්ගේ මේ ටයිමින් තමයි පාටට වැඩිය. ඒ කියන්නේ උඩ එළවන සත්තු මේ සත්තු. මේ ඉන්නේ පෙන්ගුයින් කියන එකෙක්. ලංකාවේ පෙන්ගුයින් ලා අඩුයි සෑහෙන්න. මේන පෙන්ගුයින් එක. කල කොඩින් සින්න පෙන්ගුයින් කියන්නේ? නෑ ඒක තියෙනවා මේ ඇඟේ තියෙන සතරියංග ඔය සත්තුරියක් වෙනස් පොටුවට දාපුවම බලමු. මේන ධම්මාරේ. ඔව් 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 ඔව්. ඒ කියන්නේ මේ එකෙක්ක පොඩි පාරනේ අවුරුදු 10 12කට වැඩිය පරණ සත්තු මේ ඔක්කොම මවු සත්තු ඔක්කොම. ඔක්කොම බ්‍රීඩින් සත්තු. ඒක ගෙරිල්ලේ. මේ ඉන්නේ ඒ කළු එකෙන් මේ සාස්කින් කියන එක. ඔළුව සුදු සාස්කින් එක සමහර ඇඟ කළු ඔළුවේ පුල්ලි වැටලා වෙන සාස්කින් මොඩල් එක. මේ ඉන්නේ සාස්කින් මොඩල්. සාස්කින්ද? ඔව්. තේරණ මූණ කටෙම පේනවා මේ සෑහෙන්ඩ වයසයි කියන සත්තු කියන අදිය සත්තු නෙමෙයි. මේ ඉන්නේ ඔක්කොම මවු සත්තු අවුරුදු 12කට වැඩිය පරණ සත්තු. මේකෙන් හදපු සාස්කේන් කළුමයින් ඒ කියන්නේ තඩු සුදු කළු එක ඒ ඔක්කොම මේ සත්තු මේ ඉන්නේ එකම තැන මේ සත්තු ටික.